11 ශ්‍රේණිය සිංහල දෙවැනි පාඩම දුකට කියන කවි සීපද රමණීය හැඟීම් ගැප්පුණු රචනාවක් සාහිත්‍ය නිර්මාණයක්සේ හඳුන්වනු ලැබේ. සාහිත්‍ය නිර්මාණයක ගැප්වන හැඟීම් එහි නිර්මාපකයාගේ හෙවත් රචකයාගේ අත්දැකීම් ඇසුරෙන් උපන් ඒවා මෙන්ම රචකයා විසින් කාල්පනිකව ගොඩ නගන ලද ඒවාද විය හැකිය. අද සාහිත්‍ය යනු ලියනු ලැබුවක් වුවද මනුෂ්‍යයා ලේඛනයේ ආරම්භ වීමට පෙර සිටම සාහිත්‍ය ආරම්භ වී තිබිනි. එය ශ්‍රව්‍ය මාධ්‍යෙන් පවත්වාගෙන යනු ලැබූ අතර රස විඳීමද සිදු වූයේ සවන් දීමෙනි. ලේඛනය ව්‍යාප්ත වූ පසුද සවන් දීම අරමුණු කර ගනිමින් සාහිත්‍ය බිහිවිය. සවන් දී රස විඳීමේදී නිර්මාණයේ අර්ථය මෙන්ම එන් මතුවෙන ශබ්දයේද වැදගත් වෙයි. පද්‍ය අර්ථය මෙන්ම ශබ්දයේද කැටිකොටගත් සාහිත්‍ය නිර්මාණයකි. ඉපැරණි ගද්‍ය සවන් දීම සඳහා ලියවුණු බව පෙනේ. බුත්සරණ, දළදා සිරිත වැනි සිංහල ගද්‍ය කෘති ඊට නිදසුන් වෙයි. වින්දනය ලැබීම සඳහා වන නිර්මාණාත්මක සාහිත්‍ය හැරුණු විට දැනුම ලබා ගැනීම සඳහා වන සාහිත්‍යද එදා පරිශීලනය කෙරුණේ ශ්‍රව්‍ය මාධ්‍යයෙන්. කවි පෙළට වස්තු වී ඇත්තේ ගැමි සමාජයක හටගැනුන නෑනා මස්සිනා ප්‍රේම සම්බන්ධයකි. කවි පෙළෙහි උපයුක්ත වචනමාලාව නෑනා මස්සිනා ප්‍රේමයට පදනම් වන ගැමි සමාජය චිත්‍රණය කිරීමට යෝග්‍ය වචනවීමත් ඒ වචන ඇසුරෙන් උපදින ශබ්දාලංකාර ගැමි විවහාරයට අනුකූල වීමත් මේ කවි පෙළෙහි සාර්ථකත්වයට හේතු වී තිබේ. භාෂා ලක්ෂණ අතින් සලකන කල කවි පෙළෙහි අන්තර්ගතයට ගැළපෙන බස්වහරක් උපයෝගී කර ගැනීම විශේෂ අවධානයට ලක් කළ යුතුයි. මේ කවි පෙළ ලියවී ඇත්තේ එලිසම සිව්පද ආකෘතියෙනි. මාත්‍රා 17, 18, 19 ආදී ප්‍රමාණවලින් යුතු පද්‍ය එහි ඇතුළත් වී තිබේ. පිළේ පැදුර හේනට අර ගෙන එනවා එලා පැදුර මැස්සේ එහි සත පෙනවා රටාවිපු අත් දෙක මට සිහි හිතේ දුකට එතකොට කවි කියවෙනවා ඉර පායා ඉර අව හඳ පායා
අවරට ගියාද ඇඳු කඳුළු මූදට එක් ලමාලපටි නෑනා කොයි ගියාද ගොඩත් බැලිමි ඒ ගොඩත් නුබ නැතේ මෙ ගොඩත් බැලිමි ගොඩත් නුබ නැතේ දෙගොඩම බැලිමි දෙගොඩම නුබ නැතේ සිව්පද කියන මම තනියම පැලේයා ගොඩ ගොඩේ ගුලලේනා අනන්නේ මෙ ගොඩ ගොඩේ මම සීපද කියන්නේ දෙකොඩ හරිය ගෙවිලා පිණි වැටෙන් වැටෙන්නේ ගොඩ ගොඩින් කොතනද නුබ සිටින්නේ සීත කරන හුඳුවත් මහා දුරුත්තේ සීතල හුලන්ඩ මට බැරුවා සත්තේ දුරු මැසි කරදර තොර නැත්තේ
पहले गिन वितरई तनी यत एते उम्बे करत मधुमल पिपेन हे ने वेट दिगत उबे कटिन पत अहन्नत तव मत गिरौ एन पापेर पुरुंदत अने गिरौने मा बस असापन नगासितिन तन को तन द सोयापन पहले तनिव मा इंदी ते कियापन ते दुकट निति नतीवा किया पं रैतिस पै पल रख निधि मरने पांदरत यंतम एस पियने हेने कडुल पीतिन सितिन ने हीनन एवितन नैना अत वनन एक तुवेला केले कपा वलकोटला गिनी
තියලා වැව් කුරක්කන් ගොබ දැන් කළු ගෙයිලා සුළඟට නැමීලා රන්ද කැති අරන් දෙන්න දෙපස සිට බට පොතු පෙට්ටි පුරවායක පිට එකට නෑනේ වරෙන් වරෙන් ඒ අස්වන් නෙලන්නට කුරහං පැහි මොකටද උඹ නැතිදාට උපනැලි අටින් පෙති ගෝමර ඉහෙන නගේ ඇඳීසෙලේ රැලි සුළඟට නටන නගේ හපා පසුළඟට පිඹීන නගේ කුරහං කපන් නට හේනට වඩින් නගේ දුකට කියන කවිසී පදනම් මෙම පද්‍ය පන්තිය උපුටා ගන්නා ලද්දේ සක්වාලිහිණි නමැති මහගම සේකර සූරීන් විසින් රචිත සක්වාලිහිණි නම් ග්‍රන්ථයෙන් 1964 එතුමන් මේ කෘතිය රචනා කරලා තිබෙනවා. අර්ථාවබෝධ වචන කිහිපයක් මේ පද්‍ය පන්තිය හා සම්බන්ධව අපි හැදෑරිය යුතුයි. ඒ අර්ථාවබෝධ වචන අපි මේ විදිහට තේරුම් ගනිමු. පිල. පළවෙනි පද්‍ය පන්තියේ පළවෙනි පේලියේ පිලේ පැදුර කියන පේලියේ පිල යන වචනය සඳහන් වෙනවා. මෙම පද්‍ය පන්තියේ පළවෙනි පද්‍ය තුල පිලේ පැදුර හේනට අරගෙන එනවා. කවි පේලියේ පිලේ පැදුර යන තැන පිල කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් එහි අර්ථ වන්නේ ගෙයක තන ඇති මිටි පටු වේදිකාව. ඔබට පහතින් පේනවා ඒ වගේ වේදිකාවක් ආදිවාසී ගම්මානයේ තුල නායකයන් ඉඳගෙන සිටින්නේ, වනිලැත්තන් ඉඳගෙන සිටින්නේ මේ කියන පිල මත. පැදුරක් එල්ලලා තිබෙනවා.
හිඳගැනීම හා නිදාගැනීම සඳහා තැනූ මිටි බිත්තිය පුරාණ නිවෙස්වල මෙවැනි පිලක් තැනීමද ඒ මත පැදුරක් අතුරා තිබීමද දක්නට ලැබිනි. මැස්ස ලීකෝටු සමාන උසකින් රටාවකට අනුව තබා හරහට බැඳ නිදාගැනීමට හැකිවන ලෙස පැලක තනා ගන්නා ඇඳ ලී තට්ටුව අට්ටාලය යන අර්ථද දෙයි. පළවෙනි පද්‍ය පන්තියේ දෙවනි පේළියේ එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා කියන තැන එලා පැදුර මැස්සේ කියන තැන මේ මැස්ස කියන වචනය භාවිත වෙලා තිබෙනවා. උලලේන කැලෑබදව වෙසෙන නිසාචර පක්ෂියකි. උලමා උලලේනා උලලිහිණියා උලලේනී යනුවෙන්ද නම් කෙරේ. උලලේනාගේ හඬ අප්‍රිය ජනකසේ සැලකීම ගැමි විශ්වාසයකි. ගැමියන්ගේ මතය ඒ මරණයක පෙර නිමිත්තක් බවයි ඔබට පේනවා එවන් උලලේනෙකු සිටින ආකාරයේ. මේ වචනය අපිට දකින්නට ලැබෙන්නේ තුන්වෙනි පද්‍ය පන්තියේ. එගොඩ ගොඩේ උලලේන අඬන්නේ යන පද්‍ය පන්තියේ පළවෙනි පේළියේ මේ උලලේන කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. දෙගොඩ හරිය ඊළඟ වචනය දෙගොඩ හරිය මධ්‍යම රාත්‍රිය දෙපැත්තටම සමව තිබෙන වේලාව. මෙම වචනයත් සඳහන් වෙන්නේ තුන්වෙනි පද්‍ය පන්තියේ තුන්වෙනි පද පේළියේ. දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටෙන්නේ. දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටෙන්නේ කියන පදේ දෙගොඩ හරිය කියන වචනේ පාවිච්චි වෙනවා. මඳු මල ගිරිතිල්ල කුලයේ වැල් විශේෂයක හටගන්නා මල් ජනකවියා නිතර දුටු මල් වර්ගය මේ බව පෙනේ. මඳු මල ගිරිතිල්ල කොලයට අයත් වැල් වර්ගයක වැල් විශේෂයක හටගන්නා මලක් මෙවැනි අලංකාර මලක් තමයි මඳු මල විදිහට සඳහන් වෙන්නේ. ඉතින් මඳු මල විදිහට මේ කවියා උපමා කරලා තියෙන්නේ පස්වෙනි පද්‍ය පන්තියේ දෙවනි පේළි. මදුමල් පිපෙනවා හේනේ වැට දිගට. මදුමල් පිපෙනවා හේනේ වැට දිගට කියන පද්‍ය තුල මේ වචනේ පාවිච්චි කරනවා. මදුමල් පිපෙනවා හේනේ වැට දිගට කියන වචනේ මදුමල කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට තිස් පැය දිනකින් අර්ධයක්. සිංහල කාල ගණන් ක්‍රමය අනුව දිනකට පැය 60කි. දිනකට පැය 60යි වර්තමාන විවහාර පැයක කාලයක් සඳහා සිංහල පැය දෙකහමාරක් ඇතුළත් වෙනවා. රෑ 35 යනු පහන් වනතුරු කාලය. 35 කියන්නේ දිනකින් භාගයක්. සිංහල කාලය ගණන් කිරීමේ ක්‍රමයට අනුව දිනකට පැය 60යි වර්තමාන විවහාර පැයක විනාඩි 60ක පමණ පැයක අපි ගණන් බලන පැය ක්‍රමයට අනුව සිංහල ක්‍රමයට පැය දෙකහමාරක් ඇතුළත් වෙනවා. රැ 35 කියන්නේ රැයක් පහන් වෙනතුරු කාලය. උපනැලි මේ වචනයේ සඳහන් වෙනවා රැ 35 පැල් රැක නිදි මරන්නේ කියන අටවෙනි කවියේ සඳහන් වෙනවා රැ 35 පැල් රැක නිදි මරන්නේ කියන වචනයේ සඳහන් වෙනවා. උපනැලි ඇඳුමේ යොදන රැල්ල ඇඳුම් හැඩ වැඩ දමා අලංකාර කර ගැනීමට යොදාගන්නා රැලි මාලාවකි. කාන්තා ඇඳුම් සඳහා අලංකාරයක් ලෙසද ඔපනැලි යොදා ගැනේ. ඔපනැලි කියන්නේ ඇඳුමේ යොදන රැලිවලට. පහතින් ඔබට දකින්නට තියෙනවා මේ විදිහට දාන රැලිවලට කියන්නේ ඔපනැලි කියලා. ඉතින් මේ නගා ඇඳගෙන ඉන්න ඇඳුම මේ වගේ ඔපනැලි දාන්නට යෙදුණු ඇඳුමක් බවයි කවියා ප්‍රකාශ කරන්නේ, මස්සිනා ප්‍රකාශ කරන්නේ. මේ වචනය සඳහන් වෙන්නේ 11 වෙනි කවියේ ඔපනැලි යටින් පෙති ගෝමර ඉහන නගේ කියන කවියෙන් මේ වචනය අපිට මුණ ගැහෙනවා. ඔපනැලි කියන්නේ ඇඳුමේ යොදන රැලි වලට. පෙති ගෝමර ඊළඟ වචනය ගෝමර යනු ශරීරයේ හටගන්නා කැලල් විශේෂයක්. මෙය
පුස් දිලීර හේතුවෙන් හටගන්නා චර්ම රෝගයකි. එහෙත් ගෝමර හටගත් ස්ත්‍රීන් තුල සෝභාවක් ඇතැයි කවියෝ පවසති. එය කවියාගේ අදහසයි. ගෝමර කියන්නේ ශරීරයේ හටගන්නා කැලල් විශේෂයක්. පෙති ගෝමර ගෝමර යනු ශරීරයේ හටගන්නා කැලල් විශේෂයක්. ඔබට පේන්නට තියෙනවා මේ වගේ කැලල් සහිතව මේ නෑනාගේ ගෝමර සහිත බව කවියා කියා සිටිනවා. ඔපනැලි යටින් පෙති ගෝමර ඉහෙන නගේ කියලයි කවියා පාවිච්චි කරන්නේ. මේ වචනයත් 11 වෙනි කවියේ පළවෙනි පේළියේ සඳහන් වෙන වචනයක්. 11 වෙනි කවියේ පළවෙනි පේළියේ සඳහන් වෙන්න පෙති ගෝමර ඉහෙන නගේ යනුවෙන් පාවිච්චි කරලා තියෙනවා. සේලය ඉනට අඳින ප්‍රමාණය දිග රෙද්දකට තමයි සේලය කියන්නේ. ඉනට අඳින්නට පුළුවන් ප්‍රමාණය දිග රෙද්දකට ඇඳුමකට කියනවා සේලය කියලා. ඔබට පේන්න තියෙනවා ඒ වගේ සේලයක් ඇඳගත් කාන්තාවක් සිටිනවා. මේ කාන්තාව සේලයක් ඇඳගෙන සිටිනවා. මේ වචනය අන්තර්ගත වෙන්නේ 11 වෙනි කවියමයි. ඇඳි සේලේ රැලි සුළඟට නටන නගේ. ඇඳි සේලේ රැලි සුළඟට නටන නගේ යනුවෙන් 11 වෙනි කවියේ දෙවනි කවි පේළියේ සඳහන් වෙනවා. ඊළඟ වචනය අස්වන්. අස්වන් අස්වැදුණු දේ, පීදුණු දේ, හටගත් දේ. අස්වැන් අස්වන් කියන්නේ මේ කවියේ පාවිච්චි කරන්නේ අස්වැන්න. පීදුණු දේ, හටගත් දේ අස්වැන්න විදිහට සඳහන් කළ හැකියි. ඔබට පේනවා ඒ වගේ අස්වනු, නෙලපු අස්වනු, නෙලමින් සිටින අස්වනු, ඒ විදිහට වී අස්වැන්න, බඩඉරිඟු අස්වැන්න, කුරහන් අස්වැන්න, ඒ වගේම අල අස්වැන්න, ලූණු අස්වැන්න, මේ විදිහට විවිධ අස්වනු වර්ග තියෙනවා. මේ වචනය සඳහන් වෙන්නේ 10 වෙනි කවියේ. නෑනේ වරෙන් ඒ අස්වන් නෙලන්නට. නෑනේ වරෙන් ඒ අස්වන් නෙලන්නට කියන කවියේ 10 වෙනි කවියේ 3 වෙනි පේළියේ සඳහන් වෙනවා රන් දෑ කැති අරන් දෙන්නා දෙපස සිට බට පොතු පෙට්ටි පුරවා එක පිට එකට. නෑනේ වරෙන් ඒ අස්වන් නෙලන්නට කුරහන් පැහි මොකටද උඹ නැති දාට කියන කවියේ අස්වන් කියන වචනේ සඳහන් වෙනවා. අස්වැදුණු දේ කියන එකයි ඒකේ අර්ථය. එහෙමනම් දුකට කියන කවිසීපද ඉතාමත් ලස්සනට අපි ගායනා කළා. මස්සිනා ඉතාමත් ලස්සනට තමන්ගේ නෑනා සොයමින් කවිපන්තිය ගායනා කරමින් පැලේ ඉඳලා ගායනා කරපු ආකාරය අපි ඇහුවා. ඒ වගේම අපිත් ඒ විදිහට ලස්සනට කවි කියන්නට ඕන. කවි කියලා විතරක් මදි, ඒ කවිවල අදහස්, ඒ වගේ අදහස්, ලස්සන අදහස් තියෙන කවින් ලියන්නට අපි පුරුදු වෙන්නට ඕන. මහගමසේකර සූරීන් විසින් විශාල සාහිත්‍යයක් සිංහල සාහිත්‍යයට දායාද කරලා තියෙනවා. ගද්‍ය, පද්‍ය, නිසදස්සාරේ නිර්මාණ, මහගමසේකරයන්ගේ මේ වටින නිර්මාණය තුළ අන්තර්ගත වෙන කාව්‍යාත්මක ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම අර්ථාවබෝධය, එක එක කවිය තුළ අන්තර්ගත වෙන විශේෂ යෙදුම්, විශේෂ අදහස්, විශේෂ ප්‍රකාශ සියල්ලක් කෙරෙහි අපේ අවධානය යොමු වෙන්නට ඕන. අපි මූලික අවස්ථාවෙන් ඒ කවිපන්තිය රස විඳීම, ඒ කවිපන්තිය පිළිබඳ වටපිටාව දැනගනිමු. ඊට පස්සේ අපි කවිපන්තිය සම්බන්ධ කරගෙන සාකච්ඡා කළ යුතු තවත් බොහෝ දේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මීළඟ පාඩමින් අපි ඔබට ඉදිරිපත් කරන්නේ අක්ෂර මාලාව හා අක්ෂර වින්‍යාසය. අක්ෂර මාලාව හා අක්ෂර වින්‍යාසය පිළිබඳ ඉතාමත් පැහැදිලි සාකච්ඡාවක් ඉතාමත් කෙටියෙන් අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා ඊළඟ පාඩමේදී. ඊළඟ පාඩමෙන් අපි හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි.